ආයුබෝවන් කියලා යාළුවෝ හැම කෙනෙක්ම අද අපි පිළිගන්න ආදරෙන්. ඉතින් අද අපි කතා කරමු ලස් එකක් ගන්න ගිහුවාම මොනවද සැලකිලිමත් වෙන්න ඕන කරුණු කියලා. ඉතින් අපි නෙක්ලස් ටිකක් අරගෙන තියෙනවා. බලමු මේකේ අපි ඉතින් නෙක්ලස් එකක් ගන්න ගිහුවාම ප්‍රධාන වශයෙන් බලන්න ඕන කාරණා ටිකක් තමයි කියලා දෙන්නේ. ඒ වගේම තමයි මේකේ තියෙන මිල හරියටම ගණනය කරගන්න හැටි අපි අද කියලා දෙන්න යන්නේ ඔයාලගේ පැත්තේ ඉඳගෙනම. හරිනේ. ඒ කියන්නේ මෙහෙමයි. එතකොට අපි මේ වගේ නෙක්ලස් එකක් ගන්න ගිහුවාම අපිට එන ප්‍රශ්නයක් තමයි අපි ගිහලා එකක් මොකක් හරි නෙක්ලස් එකක් සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන ඉවරලා මේක ඉතින් මිල ගණන් කතා කරන්න ගිහුවාම හැමදෙස්සම අඩු කර කර අඩු කර කර අඩු කර කර ගණන් ඉල්ලනවා. හරිද? එතකොට මොකද කරන්නේ? ඒ අපි දැන් හිතන්නකෝ දැන් මම ආවා කියලා කඩේකට. හරි. එතකොට මම ගණන් අඩු කර කර ඉල්ලනකොට වෙලෙන්දත් මොකද කරන්නේ? අපිට එක්ස්පීරියන්ස් එකක් තියෙන හින්දා සහ ඔයාලට මේ වගේ නෙක්ලස් එකක් සාමාන්‍යයෙන් ඉතින් මිල අධිකයි ස්පෙෂලි තමයි යූස් කරන්නේ. ඒ හින්දා මේ වගේ දෙයක් ගන්නකොට තමන්ගේ මුදල් අපතේ නොයවා අනාගතයටත් වටිනාකමක් ඉතුරු වෙන විදිහට ඔයාලට වැඩේ කරගන්න හැටි තමයි දැන් මේ කියලා දෙන්නේ. හරිද? එතකොට එයාගෙන් අපි ගාණ අඩු කරලා ඉල්ලනකොට ගාණ අඩු කරලා දෙනවා. හරිද? දැන් ඔයාලට ඒ ක්‍රමය තමයි දැන් මේ කියන්න යන්නේ. හරිද? එතකොට අපි රයිට්. දැන් අපි හිතමු රුපියල් ලක්ෂයක් කිව්වා. හරිද? අපි 90කට ඉල්ලනවා. හරිද? ඒකටත් ඉඳලා කොහොම හරි ටයිම් එකක් අරගෙන ඉවරලා ඒකටත් හා කියනවා. හරිද? ඒකල බිල දාන්න යනකොට තව කීයක් අඩු කරලා ඉල්ලනකොට ඒකටත් හා කියනවා. එතකොට දැන් මේ මොකද්ද මේ ක්‍රමය? හරිද? අන්තිමට අපි හිතනවා අපි ඉල්ලපු ගානට තමයි අපගෙන ගත්තේ. ඉතින් ගොඩක් සතුටින් අරගෙන එනවා. හැබැයි මෙතන තියෙන ගාන හරියටම ඔයාලට ගණනය කරගන්න සහ නෙක්ලස් එක තෝරගන්න ක්‍රමය තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් අපි තව නෙක්ලස් එකක් ගමු. මෙතන තියෙනවා ටිකක් ට්‍රැඩිෂනල් එකක්. හරිද? මෙතනත් ඔයාලට පේනවා ටිකක් වෙනස් විදිහේ නෙක්ලස් එකක් තියෙනවා. ඉතින් මේ වගේ නෙක්ලස් එකක් ගන්නකොට මේ වගේ පාට ගාපු සහ ඒ වගේම මම ඔයාලට කලින් පෙන්නුව නෙක්ලස් එකේ තියෙනවා චූටි පොඩ්ඩක් ඒකේ පොඩියට පොඩියට රවුම් වගේ පොඩ්ඩක් පුම්බපු පොඩි ඩිසයින් එකක් තියෙනවා නේද? ඉතින් මේ වගේ ඩිසයින් එක අපි ගන්නකොට අපිට පොඩ්ඩක් නැවත මුදල් කරනකොට පොඩ්ඩක් ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේ නිසා මම ඔයාලට පෙන්නන්නම් කිසිම ප්‍රශ්නයක් නොවන විදිහේ ඩිසයින් එකක් කොහොමද දැන් සිලෙක්ට් කරගන්නේ කියලා ටක් ගාලා. ඉතින් අපි ගමු මේ වගේ ඩිසයින් එකක්. එතකොට දැන් ඔයාලට පේනවා මෙතන ගත්තාම මෙතන ඩිසයින් දෙකක්ම තියෙනවා. මේ ඩිසයින් දෙකම ගත්තට පස්සේ මේක කිසිම දෙයක්. ඒක අනිත් පැත්ත හරවලා බලපුවාම ඔයාලට පේනවා තමයි කියලා මම හිතනවා. ඉතින් මේ වගේ gold එකක් ගන්න අපි වීඩියෝ එකක් දාපුවම ගොඩ දෙනෙක් අහනවා අපේ shop එක කොහෙද තියෙන්නේ කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම mention කරන්න ඕනේ අපේ place එක කොහෙද තියෙන්නේ කියලා. අපි දැන් ඉන්නේ හරියටම qatar වල alcohol city එකේ නිව් සපාරි හයිපර් මාර්කට් එකේ තමයි අපේ shop එක තියෙන්නේ main entrance එකේ. එතනින් ඔයාලට පොඩ්ඩක් ඇතුළට ආව ගමන් අපේ shop එක බලා ගන්න පුළුවන්. හරිද? ඉතින් මේ වගේ necklace එකක් ගන්නකොට මෙන්න මේ වගේ මෙන්න මේ විදිහේ මේ necklace එකක් ගන්නකොට ඔයාලා දෙපැත්තම පරීක්ෂා කරලා බලන්න. හරිද? මේකේ කොහෙද පුම්බලා තියෙන්නේ? එහෙම නැත්නම් ඒකේ මොනවත් තව බෝල හරි චූටියට දේවල් ඇතුළත විනිවිද භාවයක් නැති වෙන විදිහේ මොනව හරි තියෙනවා නම් චුට්ටක් හිතලා ගන්න. හැබැයි ඔයාලගේ ඩිසයින් එකට අපිට බාධා කරන්න බෑ. ඒක ගන්න එපා, මේක ගන්න එපා කියලා අපිට බාධා කරන්න බෑ. ඒ හින්දා උපරිම chance එකක් දෙන්න ඕනේ තමුන්ගේ choice එක තමුන් ඒක පාවිච්චි කරන හින්දා. හරිනේ? ඉතින් ඔයාලට මම තව necklace එකක් පෙන්වන්නම්. එතකොට මේ වගේ necklace එකක් ගත්තම පේනවද? හරි, මේකේ තියෙනවා අනිත් පැත්ත හරවලා බලපුවම කිසිම දෙයක් නැහැ. මේක හොඳටම කිසිම දෙයක් එහෙම හංගලා කරලා නැහැ. නෙක්ලස් එක හොඳටම විනිවිද භාවයක් තියෙනවා. එතකොට මේ වගේ නෙක්ලස් එකක් ඔයාලට ගත්තට පස්සේ ඔයාලට ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අනාගතයට. ඒ වගේම තමයි මේ උඩ නෙක්ලස් එක කියන්න ඕනේ ඒ විදිය තමයි. සමහර නෙක්ලස් තියෙනවා නෙන්න මේ වගේ. ඒක චුට්ටක් ඇතුළත පේන්නේ නැහැ. ඒ හින්දා ඔයාලට පොඩ්ඩක් වටිනාකමට ආපහු ගන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් හරි, දැන් ඒ ක්‍රමේ හරි. දැන් බලමු ගාන කොහමද හදාගන්නේ කියලා. එතකොට මේ වගේ gold එකක් ඔයාලා ගත්තම ඔයාලට ගන්න ඕන කැමති ගාන ඔයාලට ගත්තර මේ rate එක දැනගත්තර මේක ගාන හදාගන්න බෑ. හරිනේ? එතකොට ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඔයාලා ගත්ත gold එක මුලින්ම කියන්න තරාදියකට දාලා පෙන්වන්න කියලා. හරිද? තරාදියකට දාලා පෙන්වන්න කියලා ඒකේ බර ලියාගන්න කොළ එක. දැන් තේරෙනවද ක්‍රමේ? හරිද? එතකොට ඒක ඔයාලට weight එක එනවා මොකෙන් දෙන්නේ? ග්‍රෑම් වලින් ගන්න.
හරිද? පවුම්, මංජාඩි, මිලිග්‍රෑම් ඔය පටල ගන්න ඕනේ නැහැ. කිසිම දෙයක් පටල ගන්න ඕනේ නැහැ. වේට් එක ගන්න ග්‍රෑම් වලින්. ඊට පස්සේ එතකොට දැනට තින් ලංකාවේ ගොඩක් ග්‍රෑම් එකක අගය කොහෙවත් ඩිස්ප්ලේ කරන්නේ නැති නිසා ඔයාලා පවුම්මක අගය අරගෙන ඉවරලා right පවුමක අගය අරගෙන ඉවරලා ඒක අටෙන් බෙදලා ගන්න ඔයාලට රත්තරන්ගේ ෆුල් gold එක ගැන full experience එකක් ගන්න පුළුවන් අපි අනිත් වීඩියෝ එක බලුවොත් මේක හොඳටම කියලා දෙනවා ආදිතින් මේ necklace එක ගැන තමයි especially අපි කතා කරන්නේ හරිනේ ඉතින් ඊට පස්සේ මේ weight එක අරගෙන ඉවරලා ඒක අටෙන් බෙදන්න අර අටෙන් බෙදුවට පස්සේ ඔයාලට gram එකක ගන්න වෙනවා ඊට පස්සේ example එකක් විදිහට මේක නම් weight එක තියෙනවා 100ක් මේක නම් weight එක තියෙනවා 70 ගානක් හරි ඉතින් ඔයාලා ගත්ත ගාන ඒකෙන් වැඩි කරගන්න වැඩි කරලා ඉවරලා එයා කියන ගානත් එක්ක compare කරලා බලන්න tag ගාලා මෙතන හැදුම් කුලිය හරි හැදුම් කුලියන ප්‍රශ්නේ එන්නේ ඉතින් ওই හැදුම් කුලිය කීයක් දාලාද කියලා අනිත් එක තමයි එක shop එකකින් බලන්නත් එපා shop දෙක තුනකට යන්න එතනින් බලන්න design එකත් එක්කලා අර කලින් කියලා දීපු ඒවත් එක්කලා ඔක්කොමත් එක සසුදලා බලලා shop එකේ පැවැත්මත් චුට්ටක් බලලා එතකොට ඔයාලට පහසුවෙන් ගණන් බලා ගන්න පුළුවන් කවුද වැඩිපුර අපෙන් සල්ලි ගන්නෙ කවුද අපිට අපි කියන විදිහට අඩුවට මේක අපේ වැඩේ කරගන්න පුළුවන් හරිද එතකොට compare කරනකොට අනිවාර්යෙන් සැලකිලිමත් යුතු කාරණා තමයි මොකද්ද? මොකද්ද? weight එක. හරිද? එතකොට අනිවාර්යෙන් බර ගැන සැලකිලිමත් වෙන්න සමහර වෙන කඩේක බර අඩුවෙන් පෙනුම වැඩිපුර තියෙන එකක් තියෙන්න පුළුවන්. ඔයාලගේ ඇස් රැවටෙයි ඒක අරකට වැඩිය මේක ලොකුයි කියලා. එහෙම නෙමෙයි. තනිකර බරටම අවධානය යොමු කරන්න අර කලින් කියපු කාරණාවත් මොකද්ද? මම ඔයාලට තරහාදීකට පුළුවන් මම දාලා පෙන්නන්නම් මේක අපි කොහොමද බර හොයාගන්නේ කියන එක. හරි? ඉතින් අර විදිහට ඒ කාරණා දෙක ඔස්සේ ගියාට පස්සේ ඔයාලට පුළුවන් shop එකේ නමට ඒ කියන්නේ shop එකේ නමට කොයි වෙලාවකවත් මුදල් වැඩිපුර ගෙවන්න යන්න එපා එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ හරිද මේ විදිහට ඔයාලට හරියටම ගාණක් හදා ගන්න පුළුවන් ක්‍රමය එතකොට ඔයාලට පුළුවන් මේක gram එකට කොච්චරක් හැදුම් කුලිය අරගෙන තියෙනවද පවුමකට මේකට කොච්චරක් හැදුම් කුලිය අරන් තියෙනවද කියලා ඔයාලට ගණනය කරගන්න පුළුවන් අපි මිල සූත්‍රය ගැන පැහැදිලි වීඩියෝයක් කරලා දෙනවා ඉතින් ඔයාලට ඒකත් බලන්න පුළුවන් ඉතින් මේ වීඩියෝ එක ගැන ප්‍රශ්න මොනවා හරි ගැටළු මොනවා හරි තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි රත්තරන් ගැන ඕනම දෙයක් අහන්න අපි කටාර වල ඉන්නේ. ගොඩ දෙනෙක් අපේ ලොකේෂන් අහලා තිබ්බා. ඉතින් කටාර වල ඉන්නේ දැනට අල්ගෝර් නිව් සපාරි මේන් එන්ටර්ස් එකේ ගාව shop එක තියෙනවා. ඉතින් හොඳම discount එකක් අපි ගාවට ආවොත් අපි අනිවාර්යයෙන්ම දෙනවා. හරිද? ඔයාලට හොඳ collection එකක් ගන්න පුළුවන්. දැන් මේලා චුට්ටක් පෙන්වන්න අමාරුයි. ඉතින් අපි මේක balance එකට දාලා පෙන්වන්න මේක කොහොමද ඔයාලට හොයාගන්නේ කියලා. අපි එන වැඩේ කරලා බලමු. Thank you.